අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පවත් ඔබට කියන ITN ප්‍රවෘත්තියේ සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණි කෞශල්‍යා ප්‍රථම නව දහනය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත කැබිනට් තුව හිට රැස්වීමේ තීරණයක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ එජාපී තීන්දුව වෙල්කමගේ බලාපොරොත්තුව කවුද ජනාධිපති අපේක්ෂකයා කියන එක සියලුම පක්ෂ ප්‍රකාශ කරයි ඉතින් මටත් සුදුසුකම් තියෙනවා විදුලි බිලේ තොරතුරු CEB කියා හරහා දේශීය ප්‍රවෘත්ති මෙරට ඉංජිනේරුවරු නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන රාවණ 1 චන්ද්‍රිකාව සාර්ථකව අද පසුවරුවේ කක්ෂගත කෙරුණා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා ඇති චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400ක් දුරින් පිහිටි කක්ෂයක් වෙතයි මුදා හැරුණේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ පරීක්ෂණ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු වන දුලානි චාමිකා විතානකේ සහ තරිතු දයාරත්න මේ නිර්මාණය කළේ ජපානයේද සහය ඇතිවයි. කියුබ් සැටලයිට් එකක් කියන්නේ ස්මෝල් සැටලයිට් කියන ගණේ ඩයල් සැටලයිට් එක. ඒ වගේම මේ සැටලයිට් එකේ සයිස් එක ගැන කතා කරා දිග පළල උස සෙන්ටිමීටර 10ක් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10ක් ප්‍රමාණය. ඒ වගේම මේ සැටලයිට් එකේ බර කිලෝග්‍රෑම් 1.1ක් පමණ වෙනවා. කැමරාව ඒක සාමාන්‍යයෙන් බෝඩින් එලියට ඇවිල්ලා තියෙනවා සැටලයිට් එකෙන් ඉවත ඡායාරූප ලබා ගැනීමට ඊගාවට දෙවෙනි මිෂන් එක තමයි ලෝරා මොඩියුලේෂන් එක ඩිමොන්ස්ට්‍රේට් කරන එක ඇත්තටම මේකේ වෙන්නේ අපි සාමාන්‍ය සැටලයිට් එකයි පොළවයි නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකයි අතර කමියුනිකේෂන් එක පවත්වා ගන්න මේ ලෝරා මොඩියුලේෂන් එක නව තාක්ෂණයක් අපි ඒක අපේ සැටලයිට් එකේ අත්හදා බලීමට බලාපොරොත්තු වෙනවා මේක තමයි අපි පාවිච්චි කරන ඩයිපෝල් ඇන්ටනා එක කමියුනිකේට් කරන්න ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක සැටලයිට් එක ඩිප්ලොයි කරන්න කලින් මේ වගේ පිහිටීමක තියෙනවා සැටලයිට් එක ඩිප්ලොයි කරපුවාම ISS එකෙන් එක ඩිප්ලොයි වෙනවා මෙන්න මේ වගේ and we have engine ignition and we have lift off of the Antares NG-11 රාවණ 1 චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත යවනු ලැබුවේ පසුගිය අප්‍රේල් 15 වෙනිදායි නැනෝ පරේෂණ චන්ද්‍රිකාවක් වන මෙහි බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 1ක් පමණ වෙනවා මෙය ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ මගින් ආරම්භ කෙරෙනු සැලසුම්ගත වැඩපිළිවෙලක එක් අධ්‍යයනක් බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් පනාවෙන්න මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් තවත් නව චන්ද්‍රිකා දෙකක් නිපදවීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා ඒ මෙහි දෙවන අධිර ලෙසයි රුසියානු අභ්‍යවකාශ තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි රාවණ 1 චන්ද්‍රිකාව නිර්මාණය කරන ලැබුවේ ආතර්සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ ඉංජිනේරුවරුන් දෙපළක් වන තරිඳු දයාරත්න සහ දුලානේ චාමිකා කියන ඉංජිනේරුවරුන් දෙපළ රාවණ 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සිදුවන්නේ අධියර දෙකකින් පළමු අධියරයේදී මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු වෙනවා. එතකොට රාවණ 1 චන්ද්‍රිකාව මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදා හැරීම කිලෝමීටර 400ක උසකින් පවතින කක්ෂයක් මුදා හැරීම සිදුවන්නේ ජුනි 17 වෙනිදා. අත වශයෙන්ම මෙය ආතර්සී ක්ලාක් ආයතනය මගින් 2014 වර්ෂයේදී සැලසුම් කොට ආරම්භ කරන ලද මෙරට අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ජාතික ශක්්‍යතාවය අත්කර ගැනීම සහ සංවර්ධනය කර ගැනීම සඳහා වූ වඩාත් පුළුල් ව්‍යාපෘතියක එක් අධිරක් හැටියටයි රාවණ 1 චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ. චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකරන පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එහි ඉදිකිරීම කටයුතු සුවබැලීමෙන් අනතුරුව අබාල ඉදිකිරීම සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාවකද නිරත වුණා. රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර ඉදිරි නිම කිරීම කඩිනමින් සිදුවන බවත් 2020 ජූනි 30 වනදා වන විට සියලු කටයුතු සාර්ථකව නිම කර ජනතා අයිතියටපත් කිරීමට හැකියාව තිබෙන බවත් එහිදී සඳහන් වුණා. රෝහලේ ඉදිකිරීම පසුගියදා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අධීක්ෂණය කළ අතර එය නිසි තැලැස්මට සහ
ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන බවට චීන රජය සහතිකයක් ලබා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේදී චීනයේ සිදු කළ නිල සංචාරය තුළ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සමග පැවතු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල ශ්‍රී ලංකාවට හිමි වුණා. මූලයේ හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩා විඳින දිවිනපුරා දිස්ත්‍රික් රැසක ජනතාවට තිබූ දීර්ඝකාලීන අවස්ථාවක් සපුරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුව මහ රෝහලට නුදුරින් ඉදිකරනවා. ඇඳන් 204 කින් රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100 කින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් වලින් සමන්විතව ඉදිකරන මෙම රෝහල සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12ක්. පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් ලෙස සැලකීම සහ මීන්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට අවශ්‍ය නායිතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙනවා. මිහින්තලේ විහාරයේ ආශ්‍රිත පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සහ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ඉහළ පෙළේ කමිටුවක්ද පත් කිරීමට නියමිතයි. ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා පී හැරිසන් හා චන්ද්‍රානි බණ්ඩාරයන් අමාත්‍යවරුන් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරණියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්තුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරුන් ජනාධිපති අපේක්ෂක තුමා ගැන කිසිම දෙයක් කතා වුණේ නැහැ. ඒ කියන්නේ අහද්දි රංග බණ්ඩාරමතුමා කිව්වා ජනාධිපති අපේක්ෂකතුමා ගැන එක එක්කෙනා හිතුව තැන එක එක නම් කියනවා. ඒතර ගරු වගමැතුමා කිව්වා කිසිම කෙනෙක්ගේ නමක් කියන්න හදිස්සි වෙන්න එපා. තාම ජනාධිපතිවරණයක් නිවේදනය කරලා නැහැ. ඒ වෙලාවට අපි බලමු ඒක. කාගේවත් නමක් කියවුන්නේ නැහැ. කාගේවත් නම කාටවත් කියන්නත් එපයි කියලා කිව්වා. ඔව් හෙඩල් කැබිනට් එක තියෙනවා. ජනාධිපතිතුමා කෝල් කළාද? නැහැ ජනාධිපතිතුමා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මීට ඉස්සරත් කැබිනට් ඕන තරම් තියෙනවා කියලා නැති වෙච්ච අවස්ථා තියෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. ගිය සතියේ තිබුණ නැති වුණා. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් තමාට සුදුසුකම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා පවසනවා. පයාගල ප්‍රදේශයේ පැවැත්වෙන අනතුරුව මාධ්‍ය වෙත නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති අපේක්ෂකයා කවුද? තවම කිසිම පක්ෂකින් තෝරලා නැහැ ජනාධිපති අපේක්ෂකේ. මං හිතන්නේ තව මාසයක් ඇතුළතදී කවුද ජනාධිපති අපේක්ෂකයා කියන එක සියලුම පක්ෂ ප්‍රකාශ කරයි. මටත් සුදුසුකම් තියෙනවා. මට සුදුසුකම් නැත්තේ නැහැ. මම අවුරුදු 25ක් මන්ත්‍රීවරයෙක් හැටි ඉන්නවා. අවුරුදු 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් හැටි ඉන්නවා. හොඳ අත්දැකීම් තියෙනවා. මම කියන්නේ මාව තෝරගන්න නෙමෙයි. නමුත් මටත් ඒකට ඉදිරිපත් වීමේ සුදුසුකම් තියෙනවා කියන එකයි මම කියන්නේ. එච්චරයි. පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වා දීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ලංකා විදුලි බල මණ්ඩලයට වසර 50ක් සපිරීම වෙනුවෙනුයි මේ හඳුන්වා දීම සිදු කළේ. පාරිභෝගික සේවාවන් කාර්යක්ෂමව ලබා දීම සඳහා විදුලි බිඳ වැටීම් පැමිණිලි කිරීම සැලසුම් කළ විදුලි ඇනහිටවීම් බිල්පත් හිඟමුදල් ගෙවීම ආදී තොරතුරු ලබා ගැනීමට මෙම ඇප් එක මගින් පහසුකම් සැලසෙනවා. ජංගම දුරකථනය මගින් CEB කෙයා නම් මෙම පෘදුකාංගය භාගත කර හැකි වනවා. විදුලි විල්පතේ සඳහන් ගිණුම් අංකය සහ පරිශ්‍ර අංකය භාවිත කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ ලියාපදිංචි වීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී අදහස් දක්වුව අමාත්‍ය රවි කරුණානායක මහතා අප සියලු දෙනාටම විදුලි බල මණ්ඩලයක් වශයෙන් ආඩම්බර වෙන්න තියෙන අවස්ථාව. අපේම සහජ හැකියාව, අපේම අනාගතය සුරක්ෂිත කරන්න අප වැඩ කළ තියෙන ආකාරය, ඒ ජගත් සමරවික්‍රම ඇතුළේ නම දෙනාටම අපේ ස්තුතිය පුද කරන. මෙහෙම තමයි අපි ආයතනයක් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. අප 1948 සුද්දංගෙන් නිදහස ලබා ගන්න අවස්ථාවේදී අප දැනගත්ත අපට එයාට වැඩිය හොඳ කරන්න පුළුවන් වේවි. නමුත් අපේ හැකියාව අප මෙතෙක් දුර හංගගෙන තිබ්බ දෙයක්. මට පෙරුණ මේකේ තියෙන ලොකුම පරිවර්තනය කරන්න පුළුවන් වන්නේ අපේ පාරිභෝගිකයාට මුල් තැන දීලා කටයුතු කිරීම. මම හිතන විදිහට මේ අවුරුදු 50 තුළ අපි නොඑක් සංවර්ධනාත්මක වැඩපිළිවෙළ අපි අභියෝගවල බාර අරගෙන අමාරු අවස්ථාවල කටයුතු කළා තියෙනවා.
සීබිකයා ඇප් එක තුලින් මේ දුන වෙනස මම හිතන්නේ සුවිශේෂයි. අපි වෙනස ඇති කරන්න ඕනේ. මේකෙන් තුලින් තමයි ඉදිරියට යන්න අවශ්‍ය වන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන මහතා මේදී අදහස් දක්වුවා. That I am proud to say today the app මම අද ගොඩක් ආඩම්බර වෙනවා. අද අපි මේ එලි දක්වපු ඇප් එක අපේම ඉංජිනේරුවරුන් පිරිසක් විසින් නිර්මාණය කරපු ඇප් එකක්. අපේ රටේ තියෙන කාලගුණ විපර්යාස වගේම විවිධ හේතු හින්දා විදුලි බිඳ වැටීම් ගැන අපිට පැමිණිලි විශාල වශයෙන් ලැබෙනවා. පැමිණිලි ලැබීමේදී ගැටලු වලටත් ජනතාව මුහුණ දීලා තියෙනවා. නමුත් දැන් එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. පාරිභෝගිකයා සහ අපි අතර දුරස්ත භාවයකින් තොරව සම්නිවේදනය කරන්න මේ ඇප් එක හරහා අවස්ථාව ලැබෙනවා. You will be instantly communicated with and also you will be told of what action we are taking. මේ සම්බන්ධයෙන් වැඩිදුර හඳුන්වා දීමක් හෙට උදාසන 7 වෙනි පැය වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න. ජනතාවට දිරියෙන් නැගී සිටීමට හැකි ආර්ථිකයක් ගොඩනගන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. දෙයත්ත කණ්ඩී ප්‍රදේශයේ ප්‍රති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපනයන ගම්මාන 5000 වැඩපිළිවෙල දෙහිඅත්ත කණ්ඩියෙන් අද ආරම්භ වුණේ අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ යටතේ චන්දනගම ප්‍රදේශයේ පැල සිටුවීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අමාත්‍ය අනුමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අද මට ඉන්නේ දරුවෝ දෙන්නයි මමත් නැයයි මගේ දරුවොත් නැයයි තමුන්නාන්සලත් නැයයි තමුන්නාන්සලගේ දරුවොත් නැයයි උපදින්නේ ඉන්න දරුවොත් නැයයි එතකොට මේකට වග කියන්න ඕනේ කවුද අපි ඔක්කොම වග කියන්න ඕනේ ඒ නිසා මම හිතුවා මේ උදවියගේ යැපුම් මානසිකත්වය අයින් කරන්නට ඕන අලුත් තේමාවක් හදුවා අලුතෙන් හිතමු දිරියෙන් නැගිටින්න තමුන්නාන්සලට දිරියෙන් නැගිටින්නට පුළුවන් ආර්ථිකයක් අපි ගොඩනගන්නේ කියන පණිවිඩය තමුන්නාන්සලට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දෙන්නට ඕන චීන දුම්වැටි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. එම දුම්වැටි මෙරටට ගෙන්වුවොත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ලෝක දුම්වැටි විරෝධී දින වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ලෝක දුම්වැටි දිනේ වෙනුවෙන් දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය සංවිධානය කළ උත්සවයක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්සේජ්හිදී පැවැත්වුණා. 2020-2025 කාලය තුල දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දීම සිදු කෙරුණා. සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා HIV වලින් මරණ සංඛ්‍යාව මත්පැන් බීලා මරණ සංඛ්‍යාව මත්ද්‍රව්‍ය බීලා මරණ සංඛ්‍යාව මේ ඔක්කොම එකට එකහු කරාමත් ඊටත් වඩා මරණ සංඛ්‍යාව වැඩි දුම්කොළ භාවිතයෙන් ඇති වෙන මරණ ඒ ග්‍රාමීය ජීවත් ජනතාව විශේෂයෙන්ම ඔවුන්ගේ ආදායමෙන් 40% ඔවුන් වියදම් කරන්නේ මේ දුම් බීමට හැම දුම් වැටියකම තියෙනවා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය 7000 මේ 7000න් තියෙනවා තව 770ක් ප්‍රතිතර තියෙනවා පිළිකාකාරක රසායන ද්‍රව්‍ය. ඒ වගේම හැම සිගරට්ුවකින්ම ජීවිතේ විනාඩි 11ක් නැති වෙලා යනවා. අද අලුත්ම තර්ජනය අපිට ඇවිල්ලා තියෙන්නේ මේ චීන සිගරට් ගන්න. ඒ කියන්නේ අලි මදි වට හරක් කිව්වා වගේ. චීන සේවක 6000කට සිගරට් ගෙන්නුවොත් ඉන්දියාව කියයි අපේ 10000ක් ඉන්නවා. ඒකට අපේ සිගරටුත් දැන් ගෙන්නන්න. රුසියාවේ කට්ටිය කියයි අපේ නිලධාරීන් සෑහෙන ලංකාවේ වැඩ කරන එක එක ව්‍යාපෘති වල ඒ කට්ටිය බොන්නේ රුසියන් සිගරට් ඒකින්ද රුසියන් ඒවත් ගිහින්. ඒ නිසා මම එකක් කියනවා මම සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉන්නකම් මම ඉඩ දෙන්නේ නැහැ කිසිම සිගරට් එකක් ලංකාවට ගේන නීතියෙන්. හොරෙන් ගේන එක නවත්තන එක රේගුව බාරව ඉන්න ඇමතිවරුන්ගේ වැඩක්. ලංකාවේ මත්පැන් පාලනය කරන ගියාම කසිප්පු වැඩි වෙනවා නම් ඒක පොලිසිය වැඩක්. මේ වැඩපිළිවෙලට එරෙහිව එන ඕනෑම බලවේගයකට මුහුණ දීලා මේව නවත්තලා මේ රටේ අහිංසක දුප්පත් ඒ පීඩිත පන්තියේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අයිතිය සහ යුතුකම අපිට තිබෙනවා ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රජය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක රෝකාන්ත ගුණතිලක මහතා පවසනවා නාරම්මන ප්‍රදේශයේ ප්‍රති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ දඹදෙණිය සහ අලව ප්‍රදේශවල 2395 දෙනෙකු වෙනුවෙන් සමෘද්ධි හිමිකම් ලබා දීම සිදු කෙරුණා. සමෘද්ධි ලාභින් වෙත සංකේතාත්මකව හිමිකම්පත් ලබා දීම නරංගුල සංවර්ධන පදනම් ආයතනයේදී සිදු කෙරුණේ රෝකාන්ත කුණතිලක මහතා අතින්.
ඔබට පේනවා රටේ තියෙන වෙනස ගම්වල විතරක් නෙමෙයි මුළු ලංකාවම හැම තැනකම ලොකු වෙනසක් වෙලා තියෙනවා ගම්පෙරළිය තුරින් අපිට ලක්ෂ 2000ක් ආවා මේ පටන් ගැනීම විතරයි මීට වඩා තව ගොඩාක් වැඩ ඉස්සරහට තියෙනවා ඒවට ප්‍රතිපාදන අපිට වෙලාවට ලැබේ ඒ ඔක්කොම අපේ දියුණුව උදෙසා මෙහෙම ගියොත් පක්ෂ පාට කිසි ભેදයක් නැතුව සුන්දර රටක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා කොළඹ වරායේ නැගෙනහිර චැටිය විකිණීම සම්බන්ධයෙන් රටේ සියලු දේශපාලඥයින් තම මතය ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩි ලාල්කාන්ත මහතා පවසනවා කොළඹද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා අද වරායේ බරපතල ප්‍රශ්නයක් පැනගිලා තියෙනවා වරායේ අවසාන බලාපොරොත්තුව මේක අත්හැරියොත් ශ්‍රී ලංකා වරායේ අධිකාරියට කොළඹ වරාය කියලා එකක් නැහැ දැන් මේ සටනේදී අපි තනි වෙලා ඉන්නේ ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේක මහා ජාතික සටන බවට පත් කරගන්න. ඉතින් ඒකට අපිට මෙන්න මේ අයගේ මතය ඕන. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්න ඕන ඔහුගේ ස්ථාවරය. රනිල් වික්‍රමසිංහ ස්ථාවරය කියලා තියෙන මේ වැඩේට මූලිකත්වය ගැනීමෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයා මේකේ ගොළුව වෙලා ඉන්නේ දැන්. මේ ගැන කියන්නේ ඒ කියන්නේ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම රට විකිණීමක් විදියට සලකන්නේ නැද්ද? අපි කියනවා සැලකිය යුතුයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනමාධ්‍ය වලට නිවේදනයක් දාලා හරි තමන්ගේ මතය කියන්න ඕන. සම්බන්ධන මහත්තයා උදේින්දන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් දෙමළ ජනතාවගේ අයිතිය ගැන කතා කරන බව තමයි රටේ ජනතාව දන්නේ. ජාතික වශයෙන් මතුවෙන ප්‍රශ්නවලදී මැදිහත් වීමක් අපිට පේන්නේ නැහැ. ඊළඟ එක්කෙනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිංගප්පූරුව වලේ අසනීප වෙලා ඉන්නවා කියලා මතයක් ගියා. ඒක ඇත්තද නැත්තද අපි දන්නේ නැහැ. අර විශේෂාධිකරණේ නඩු විභාගය ඒක මගහැරලා ඉන්න දරන උත්සාහයක් කියලා මතයකුත් තියෙනවා. ඒ කුමක් වත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඍජුව කියන්න ඕනේ මේ ගැන අදහස. දිකට අරගල කරනවා මේගොල්ලෝ මතය කියන්න ඕනේ. අතරංගුවටගෙන සිටින ලේකක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙසත් ප්‍රකාශන නිදහසට බාධා නොකරන ලෙසත් එල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. සිවිල් සංවිධාන එකමුතුවයි එය සංවිධාන කළේ. शक्तिक सत्कुमार सहोदर निदास शक्तिक सत्कुमार सहोदर असाधारण विधियट हिगत करवाला शक्तिक सत्कुमार सहोदर वेनवेर दर शक्तिक सत्कुमार सहोदर सुधुअली मिनीसुंगला मोरुंट कंडदाल हेलीकाप्टर वाली गील मूतर दुंकर वंचावट संबंध ने अतिवेगी मार्ग वाली टेंडर वाली गसाखाल शक्तिक सत्कुमार सहोदर करलती एकम वरदतम मेकिन विधियट केटिकतावलियनेटिकतावट पादक तीन पेरणी साहित्य ආගමික සාහිත්‍යයේ යම්කිසි ප්‍රවාදයක් ප්‍රතිනිර්මාණය කිරීම. ඒකද වරද? එහෙම කෙටි කතාවක් ලියලා මිනිහෙක්ව හිරේ දානවා නම් අසාධාරණ විදියට ඒකට අපි සහ මුලින්ම විරුද්ධයි. ඒක ප්‍රකාශනයේ නිදහසට සහ මුලින්ම විරුද්ධයි. මේ මහත්තයා අතලංගොඩ ගන්න දවස් 78ක් ගෙවිලා තියෙනවා. කෙටි කතාවක් ලිව්වා කියලා අසාධාරණ විදියට තමයි මහත්තයා හිර කරගෙන ඉන්නේ. ඒ ළමයි දෙන්නයි මාය ලොකු මානසික පීඩාව ලක් කරලා ඉන්නවා. විශේෂයෙන් පුතා මේ වෙලාවේ මානසිකව ගොඩක් වෙලා ඉන්නවා. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ මහත්තයා මේ හිර කරගෙන ඉන්නේ මේ මහත්තයා අපදෙන් ITN මාධ්‍යාලයේ සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කරන ජාතික තරුණ පොසොන් කලාපය මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී අදත් පැවැත්වෙනවා. තුරුණුපොසොන් කලාපයේ විවෘත කිරුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ත වැලියන්ගේ මහතාද ඊට එක්ුණා. පොසොන් කලාපයේ ප්‍රදර්ශනයේ කිරුණු පහන් කූඩු ඇතුළු සෙසු තරගවල ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය අද දිනේදී සිදු කිරීමට නිමිතයි. මෙම පොසොන් කලාපය හෙටින් අවසන්. අග්‍රාමාත්‍යමාගේ ප්‍රධාන අත්යෙන් මේ උත්සවය උසස් තන්දෙන් පැවැත්වීමඳා අවශ්‍ය කටයුතු නියෝග කරන ඒ වගේම බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ ජනතා සහභාගීත්වය ගැන අපි හුඟක්ම සන්තෝෂ වෙනවා. බුදුදහමේ තමයි ඕනම ආගමකට සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් දර්ශනය තියෙනවා.
ජාතික තුරුණු පොසොන් කලාපය IT මාධ්‍ය ජාලය ජාතික තරුණ සභාවත් එක්ක සංවිධානය කරේ මේ ජාතික තුරුණු පොසොන් කලාපයේ සියලුම පොසොන් කූඩු වලට ඒ වගේම භක්ති ගීත වලට ඒ සියලු දේවල් වලට ජයග්‍රාහකයන් තෝරාපත් කරගෙන ත්‍යාග ලබා දෙන්න මේ ජාතික තුරුණු පොසොන් කලාපයට සඳහා සම්බන්ධ වීමට මහරගම ප්‍රධාන ජාතික තරුණ සභා පරිශ්‍රයට පැමිණෙන්න කියලා සියලු දෙනාට මම ආරාධනා කර සිටිනවා ස්ථිර ත්‍රිපොත්කල මහාධිකරණ ලබා දුන් නියෝගයක් අත්හිටුන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කළ අභියාචන පෙත්සම ජූලි මාස 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් අවභාවිත කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි චෝදනාවයි. පංචපුත්කල විනිසුරු මඩුලක් ඉදිරියේ පෙත්සම විභාග කිරීමට අවශ්‍ය බැවින් එම විනිසුරු මඩුල නම් කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කරන ලෙසටයි විත්තී නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. පෙත්සමට එරෙහි මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා තැනුම් දුන්නා. බෙලිගොල්ලේ ප්‍රදේශීය පැවති නීති විරෝධී Facebook සාදේ සිට අත්අඩංගුවටගත් 53 දෙනෙකු බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී බෙලිගොල්ලේ ප්‍රදේශයේ හෝටලයක පැවති Facebook සාදේ අතරතුරදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. මෙම ස්ථානයේ තිබී හෙරොයින්, කොකේන්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය සමග මත්පෙති තොගයක් සුවකත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙරොයින් සහ අයිස් ළඟ තබාගත් පොත්කලෙන්ට රුපියල් 10,000කින් දඩ නියම කෙරුණා. සෙසු සැකකරුවන්ට රුපියල් 2,000, 2,500 සහ 3,000කින් දඩ නියම කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව තුල ජාති ආගම් කුල ආදී බෙහෙද කිසිවක් නොමැති බව යුද හමුදාපති රුධිනන්දන රාල් මහේත් සේනානායක මහතා පවසනවා. යුදහමුදාව මාර්ගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවෙතෙක් වෙමුණුයි යුදහමුදාපතිවරයා මේ බව සඳහන් කළේ. අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙත මෙම යන්ත්‍රය පිළිගැන්වුණා. ගැබ්ගල පිළිකාමින්ම වකුගඩු ආශ්‍රිත පිළිකා හඳුනා ගැනීමටද මෙම ස්කෑනින් යන්ත්‍ර උපකාරී වනවා. මෙම ස්කෑන් යන්ත්‍ර දෙක කාන්තා රෝගීන් ප්‍රතිකාර ලබන වාටු අංක 3 සහ රේඩියොලොජි අංශයට ලබා දීමට නියමිතයි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වුණා. අද මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ වෙනකොට මුස්ලිම් ජාතිකයින් 700ක් රාජකාරී කරන. ක්‍රිස්තියානි ආගමට අයිති 1600ක්, 200ක් පමණ ඉන්නවා Hindu ආගමිකයින්. එහෙම ගත්තම ශ්‍රී ලංකා යුද හමුදාව 99%කට කිට්ටු වෙන්නට මේ ලක්ෂ දෙකෙන් ඇති වෙන්නේ සිංහල බෞද්ධ හමුදාවක්. නමුත් මේ ශ්‍රී ලංකා යුද හමුදාව තුල කිසිම ජාති ભેද ආගම් ભેදයක් වර්ග ભેදයක් කුල ભેදයක් නැත. ඔවුන්ගේ ඇදහිලි එයාකර සිදු කරන්නට මේ හමුදාව තුර ඉඩ පහසුකම් සපයති වෙනවා. යුද හමුදාව එදා දබු දැකපු යුද හමුදාව නෙමෙයි අද මේනකොට තියෙන්නේ. යුද හමුදාව වෘත්තීමේ වශයෙන් උසස් තලයකට ඇවිල්ලා තියෙනවා. නැවතත් ප්‍රවෘත්ති. මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධානතම ආයතනයක් වන කැලණිය විශ්වවිද්‍යාලයට අදට 60 වසරක් සපිරෙනවා. විද්‍යාලංකාර පිරිවෙන කැලණිය විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන්නේ 1959 සුභාෂා ප්‍රතිපත්තිය යටතේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කෙරුණේ සිසුන් 363 දෙනෙකුගෙන්. අද වන විට එහි අධ්‍යාපනය ලබන දෙස් විදෙස් සිසුන් සංඛ්‍යාව 11,000කට අධිකයි. පීඨ 7කින් සහ අධ්‍යන අංශ 57කින් ඒ සමන්විත වනවා. අධින කාර්ය මණ්ඩලයේ 600ක්ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලය 1,645ක් පමණ වන බවයි එම විශ්වවිද්‍යාලයේ පවසන්නේ. අභ්‍යන්තර සිසුන්ට අමතරව බාහිර උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක්ද කැලණිය විශ්වවිද්‍යාලයේ මගින් පවත්වාගෙන යනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකටම අදාළ කීර්තිමත් වෘත්තිකයන් ගණනාවක් බිහි කර ඇති කැලණිය විශ්වවිද්‍යාලය 60 වන සංවත්සරයේ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. මේ වසර 60 කාලය තුල අපේ විශ්වවිද්‍යාල විසින් අපේ රටේ සංවර්ධනය සඳහා විශාල ලෙස දායක වෙලා තියෙන මානව සම්පත් සැපයීම හරහා ඉදිරි කාලය තුල අපේ අරමුණ තව තවත් මේ தත්ත්වය වැඩි දියුණු කරමින් රටේ සංවර්ධනයට සමාජ වෙන්න පුළුවන් ආර්ථික වෙන්න පුළුවන් සංස්කෘතික වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල විසින් දිය හැකි උපරිම දායකත්වය ලබා දීම රටට ආදරය කරන પરම්පරාවක් නිර්මාණය කරන්න අපේ අධ්‍යාපනය කොහොමද හදන්නේ ඒ සඳහා අතීතයෙන් ලැබී හැකි ආලෝකයන් මොනවද අනාගතයේ හදන પરම්පරාවක් නිර්මාණය කිරීමේ සංවාදය කතිකාව
අවස්ථාව සමාලෝචනමය අවස්ථාවක් බවට මේ අවස්ථාව පත් කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. අගෝස්තු 18 වෙනිදා සන්ධ්‍යා භාගයේ වෙනම පැය දෙකක පරිත්‍රාණ ධර්ම දේශනාවක් කැලණි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී කීර්තිදර භික්ෂුන් වහන්සේලා 60ක් නමක් වැඩම කරවීමට නියමිතයි. ඊට පස්සේ පසුදින දානමය පින්කමක් පැවැත්වෙනවා. ආදි කතුරුන් වහන්සේලා ඇතුළු සියලුම ගිහි භවතුන්ට විශ්වවිද්‍යාලයට දායක වූ පින් පැමිණවීම කැලණි විශ්වවිද්‍යාලයට රටේ අනාගතයට ආශිර්වාද ලබා ගැනීම එහිදී බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේවල් එක්කලා ඉදිරි වැඩසටහන් ගණනාවක් පැවැත්වෙන විශේෂීය ශාස්ත්‍රීය පර්යේෂණ කෘති සම්පාදනය ආදී විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. අවසානයේ මේ විශ්වවිද්‍යාලයෙන් එදා මෙදා තුර කීර්තිදර පුරවැසියන් 60 දෙනෙක් විවිධ ශේෂ්ත්‍රවලින් තෝරාගෙන මේ වසර අවසානයේ වෙනමම සම්මාන ප්‍රදානෝත්සවයක් රාජ්‍ය නායකයා අතින් සිද්ධ කිරීමට නියමිතයි. අපි මේ දිනවල ඒ අපි බිහි කළ පුරවැසියන් 60 දෙනා පිළිබඳව තොරතුරු විමසනවා. නොවැම්බර් 4 වෙනිදා දින සිට 9 වෙනිදා දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උත්සවය හැටියට සමාප්ත කිරීමට කටයුතු සම්පාදනය කළ තිබෙනවා. දැන් විදේශ පුවතක්. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මෝසි අධිකරණයේදී මියගොස් තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක් අතරතුරදී ක්ලාන්ත වීමෙන් පසුව ඇදවැටී ඇති අතර පසුව මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ නැමැති දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන බලකණුවක් ලෙස මෝසි සැලකෙනවා. ඔහු 2012 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ දෝෂ සහගත අයදුම් පත්‍රයේ හේතුවෙන් වසර 7ක සිරදඩුවමක් විඳිමින් සිටියා. ඒ සමගින් 19 රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.